Hi Bhavan, Subhadasa Kabadira Calculated Channel Gorada, Satrin Piligano. It is another way to a king, Mama Vistaragan in it. Janata Vatu Sangwartana Mantalae Pavatina, Raka Bartho, Pilipandavai. It in when the Vagam among Matakaranam, me the first came up, Kalamanakar Sakar, Kenatantru Sandha. පවතින රැකියා බාර්ථ පිළිබඳ විස්තර කිහිපයක්ම ඔබට අරගෙන ආවා විශේෂයෙන්ම සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් එතනදී වේකන්සි 50ක් තියෙනවා තවමත් ඔබට පුළුවන් ඒ සඳහා යොමු කරන්න ඉතින් අපි ලින්ක් එක දාලා තියෙනවා ඔයගොල්ලන්ට එතනින් විස්තර දැනගෙන ගැළපෙන ආකාරයට ආයතනපත් යොමු කරන්න අවස්ථාව තියෙනවා හොඳයි එහෙනම් අපි අද විස්තරය ගැන බලමු ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇත්තර මෙතනදීත් වේකන්සි දෙකක් පවතින බව සඳහන් වෙනවා අපි කින් බලමු මම මේ ඉන්නේ වෙබ්සයිට් එකේ අපි ලින්ක් එක දෙනවා දාලා තියෙනවා දැනටමත් ඔයගොල්ලන්ට එතනින් අනිකුත් විස්තර බලා ගන්න අවස්ථාව තියෙනවා වැඩි දුරට ඉතින් මේ විදිහට වෙබ්සයිට් එකේ අබැර්තු කියන පේජ් එකට ආවහම දැනට තියෙන වේකන්සි ගැන විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා ඉතින් ඒ යටතේ තමයි අපි අද කතා කරන්න යන වේකන්සි ගැන විස්තර සඳහන් වෙන්නේ. ඉතින් අපි බලමු මොනවද ඒක කියලා. ඔයගොල්ලන්ට තිරයේ දිස්සන ආකාරයට රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ පවතින හැබැයි ගැන තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් මුලින්දන් ගත්තොත් මෙතන කියනවා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පුරප්පාඩුව පවතින පහත තනතුරු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනවා කියලා. ඒ වගේම මේ අයදුම්පත් අතරින් තෝරගන්න අයදුම්කරුවන්ට රජය විසින් නිකුත් කරන ලද හා ඉදිරියේදී නියුක්ත කිරීමට අපේක්ෂිත අනපනත් හා ආයතනික නීති රීති රෙගුලාසි සහ ප්‍රතිපත්තිවලට අනුකූලව තනතුරට අදාළ කාර්යන් ඉටු කිරීමට මනා හැකියාවක් තියෙන අය විය යුතුයි කියලා එතනදී සඳහන් වෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ විස්තර කියලා. මුලින්ම තියෙනවා සහකාර අභ්‍යන්තර විගණක තනතුර සඳහා එක් තනතුරකුත් එක් පුරප්පාඩුවකුත් ඊළඟට කළමනාකාර සහකාර කියන තනතුර සඳහා එක් පුරප්පාඩුවකුත් තමයි පවතින බව සඳහන් වෙන්නේ. අපි මුලින් බලමු සහකාර අභ්‍යන්තර විගණක කියන තනතුර. මෙතනදී සුදුසුකම් විදිහට දක්වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ජනකාධිකරණය වාණිජවේදී ව්‍යාපාර පරිපාලනය මූල්‍ය කළමනාකරණය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හෝ තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයේ වෙනත් උපාධියක් ලබා තිබීම සහ තනතුරට අදාළ විශේෂ ක්ෂේත්‍රයට ගැලපෙන්නා වූ පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක අන්තර් මධ්‍යම පරීක්ෂණ සමත් වීම. සේවාගණය කනිෂ්ඨ කළමනාකාර කියන සේවාගණයට තමයි මේ තනතුර යටත් වෙන්නේ. වැටුප් තලයත් මෙතන දැක්වෙනවා. ඒ වගේම වයස් සීමා වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. ඊළඟට අපි බලමු කළමනාකරණ සහකාර කියන තනතුර ගැන. මෙතනදීත් වැටුප් තලය සඳහන් කරලා තියෙනවා. අපි ඒක තව චුට්ටකින් බලමු. මෙමෙ සුදුසුකම් ගැන කතා කරාම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව ගණිතය ඉංග්‍රීසි කියන විෂය ඇතුළුව විෂයන් හතරකට සම්මාන සාමාර්ථයක් සහිතව එකවර විෂයන් 6කින් සමත් වී තිබීම මෙතනදී බලනවා. ඒත් එක්කම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණේ හැර සමත් වෙලා තිබීමත් මෙතනදී සලකලා බලනවා. සේවා ගණය කළමනාකාර සහකාර තාක්ෂණික නොවන කියන ගණයට තමයි මේ තනතුර යටත් වෙන්නේ. වයස් සීමා වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයි.
ඊළඟට පොදු කොන්දේසි විදිහට පත්වීමේ ස්වභාවය ගත්තාම ස්ථීර සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් සඳහා හිමිකම් සහිත පත්වීමක් තමයි ඔබට මෙතනදී ලැබෙන්නේ. හැම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕනි. මනා කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනි. ඉතින් සුදුසුකම් තියෙන අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් මගින් සුදුසු නිලධාරීන් තෝරා ගන්නවා කියලා සඳහන් වෙනවා. අයදුම්කරු පිළිබඳ තොරතුරු විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් සහිතව අයදුම් පත්‍රයක් සකස් කරලා 2024 මැයි 31 වැනි දින හෝ ඊට ප්‍රථම කළමනාකරු මානව සම්පත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය 55 ඇලයිරක් 75 වොක්ස්හෝල් පටුමග කොළඹ 2 කියන ලිපිණයට තැපෑලෙන් එවන්න ඕනි. ඒත් එක්කම ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ ඉල්ලුම් කරන තනතුරත් සඳහන් කරන්න ඕනි. අයදුම්පත් බාරගන්න අවසාන දිනේ 2024 මැයි 31 වැනිදා ලිපිණය තමයි කළමනාකරු මානව සම්පත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය 55 ඇලයිරක් 75 වොක්ස්හෝල් පටුමග කොළඹ 2 කියන ලිපිණයට තමයි ඔබේ ආයතන පත්‍රය යොමු කළ යුත්තේ. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාල්ගේ අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.